ಕುರುಂದು ವಗಾ ಕರಣ ಉಬದನ್ನವದ ಅವರುದ್ಧಕಟ ಅಕ್ಕರೇಕಟ ರುಪ್ಯಾಲ್ ಲಕ್ಷ ದಹಯಕ್ ಪಹಲವಕ್ ಒಬ ಅಹಿಮಿ ಕರಗನ್ನ ಬವ ಒಬ ಕರಣ ಪುಂಚಿ ಪುಂಚಿ ಅಡುಪಾಡು ಕಂ ಹಿಂದ ಒಬ್ಬಟಮಿ ಲಕ್ಷ ದಹಯ ಪಹಲವ ಅಹಿಮಿ ವೆನವ ಒಬದನ್ನಿತ್ ನೇ ಇತಿನ್ ಅದ ඔබට අක්කරයකින් ලබා ගන්න පුළුවන් උපරිම අස්වැන්න ගන්න කරන්න ඕන මොනවද කියන කාරණය ගැන මම ඔබට පැහැදිලි කරනවා. ඉතින් අපි අද වෙනකොට තියෙන මිල ගණන් බැලුවොත් කුරුඳු කිලෝ එකක් රුපියල් 5700 ඉඳන් රුපියල් 2600ක විතර මිල පරාසයක විහිදිලා යනවා. මේ මුදලත් එක්ක අක්කරයකින් ගන්න පුළුවන් අස්වැන්න 90 ආදායම කොච්චරද කියලා අපි සොයලා බලමු. ඉතින් දැනට සාමාන්‍ය ලංකාවේ කුරුඳු අවන කෙනෙක් අක්කරයකට ගන්න අස්වැන්න කිලෝග්‍රෑම් 240ක්. නමුත් මේ අස්වැන්න සාමාන්‍ය පරිදි නඩත්තු කරනවා නම් හොඳ විදියට කරනවා නම් අපිට කිලෝ 600ක් විතර වෙනකන් වැඩි කරගන්න පුළුවන්. නමුත් මේක තවදුරටත් අපිට කිලෝ 600ක් විතර වෙන ප්‍රමාණයට එනකන් මේ අස්වැන්න පහසුවෙන් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. කිලෝ 240ක් නම් අවුරුද්දට ගන්නේ ඒ කිලෝ එකක් රුපියල් 4000 ගන්න විකුණොත් 960000ක මුදල ගන්න පුළුවන්. නමුත් මෙයාට බොහොම පහසුවෙන් කිලෝ 400ක් අවුරුද්දකට කපා ගන්න පුළුවන්. ඉතින් අවුරුද්දට 400ක් කපා ගත්තොත් රුපියල් 4000 ගන්න වැඩි කරොත් රුපියල් 116ක් ඒ ඉඩමෙන්ම ගන්න පුළුවන්. එතකොට අහිමි කරගන්න ආදායම එක වසරකට 640000ක්. හැබැයි අපි හිතමු මෙයා සමහර අය ඉන්නවා කිලෝ 240 නේ කිලෝ 150ක් විතර ගන්න. කිලෝ 150ක් ගන්න කෙනෙක් හිටියොත් 4000 ගන්න කිලෝ එක වික්කොත් 106 යාට අවුරුද්දට හම්බෙන්නේ අක්කරයකට. හැබැයි එතකොට අක්කරයකට මෙයා අහිමි කරගන්නවා 400ක් ගන්න තිබ්බොත් 110 කියන්නේ මිලියන එක වගේ මුදලක්. සමහර අය ඉන්නවා අක්කර 10ක් විතර තියෙන අය මිලියන 6ක් විතර ගත්තාම ලොකු මුදලක් වගේ මේක සලකන. ඇත්තට මේ අරන් තියෙන කිලෝ 150යි. ඉතින් එතකොට එයා අහිමි කරගන්න ආදායම අවුරුද්දට අක්කරයකට මිලියන ගානේ ගත්තොත් මිලියන 6ක් එයා නැති කරගන්නවා. ඉතින් ලොකු මුදලක් මේකෙන් අහිමි කරගන්න. අපි බලන්න එතකොට ලබාගත යුතු ප්‍රමාණය ලබාගත යුතු ආදායම ඉතා විශාල ප්‍රමාණයක් අපි මේ හරියට වගා නොකරන හින්දා නැති කර ගන්නවා අහිමි කර ගන්නවා. ඉතින් අපි බලමු තමන්ගේ තියෙන ඉඩම් කොයි වගේද, මේ ඉඩම් වලින් අපි මොකද කරන්න ඕන අපිට උපරිම ආදායමක් ගන්න නම් කියලා. ඔබේ ඉඩම මේ වගේ නම් තියෙන්නේ මේ පළවෙනි එකේ වගේ ඉඩම තියෙනවා නම් හොඳට හිරු එළිය වැටෙනවා, ඔබට ඉතාමත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. නමුත් දෙවෙනි එකේ වගේ නම් ඔබේ ඉඩම තියෙන්නේ ඔබට කරවල වැඩි, මේක වැඩිපුර ප්‍රමාණයක් ඔබට මාංශයක් ගන්තරන්ඩ සිද්ධ වෙනවා. ඔබේ ඉඩම මේ වගේ නම් තියෙන්නේ මේක යා ටිකක් හොඳ මට්ටමින් නඩත්තු කරගන්න ඉඩමක්. ඔබේ ඉඩම මේ වගේ නම් තියෙන්නේ ඔබට සෑහෙන මහන්සි වෙන්න වෙනවා මේ ඉඩම් යථා පරිදි හදා ගැනීම සඳහා. නමුත් මේක මුල ඉඳන් හරියට නඩත්තු කරගෙන ගියොත් අපි කියන විදියට මේ ටික මනා විදියට නඩත්තු කරොත් ඔබට ඒ අස්වැන්න ලබා ගැනීමට අස්වැන් වැඩි කරගන්න පුළුවන් වෙන විදියට ඉඩම හදාගන්න පුළුවන්. ඔබ ඉඩම මේ වගේ නම් ඒත් ඔබට ටිකක් අපහසුයි. අපි කියන ඔය අස්වැන්න කිලෝ 150ක්වත් මේ වගේ ඉඩමකින් නම් ගන්න බෑ. නමුත් මේ වගේ ඉඩමක් නම් හොතට නඩත්තු කරලා නම් සැලකිය යුතු අස්වැන්න ඔබට බොහොම පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබේ ඉඩම මේ වගේ නම් මේක බෝල කුරුන්දක් කළුත් කුරුන්දක් මේ වගේ හොඳට තියෙනවා නම් ඔබට හොඳ අස්වැන්නක් ලබා ගැනීමට පුළුවන්. ඉතින් මේ වගේ ඉඩම් වලින් උපරිම අස්වැන්නක් ලබා ගන්න අපි කරන්න ඕන මොනවද කියන කාරණා ටික අපි බලමු. ඉඩමකින් කුරුන්දකින් උපරිම අස්වැන්න ගන්න නම් උපරිම අස්වැන්න ගැනීම සඳහා කළ යුතු වන්නේ පළවෙනි කාරණය තමයි ගන්න නම් අපි ඉඩමෙන් කපා ගන්න කෝටු ගාන අනිවාර්යයෙන්ම වැඩි කරගන්න ඕන. ඉඩමෙන් ගන්න කුරුඳු කෝටු ගාන වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ අපි දන්නවා
කුරුඳු අක්කරයකට සාමාන්‍යයෙන් 4 3 පරතරයක ඉඳලා තියෙන ඉඩමකට පඳුරු තියෙනවා 3600ක්. ඉතින් මේ එක පඳුරකින් එක කෝටුව ගානේ නම් ගන්නෙ අපි දන්නවා කෝටු 3600ක් හම්බ වෙනවා. ඉතින් අපේ ඉඩම කෝටු එක පඳුරකින් දෙක ගානේ කපා ගන්න හදාගත්තොත් අපිට කෝටු 7200ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ අස්වැන්න දෙගුණ වෙනවා. එහෙනම් ඔබට තේරෙනවා ඇති ඔබ පළවෙනියට කරන්න ඕන අස්වැන්න වැඩි කරගන්න නම් එක පඳුරකින් ගන්න කෝටු ගාන වැඩි කරගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. අක්කරයකට පඳුරු 3600ක් තියෙනවා නම් කිලෝ 400ක් තලා ගන්න නම් අපිට එක පඳුරකින් ගන්න ඕන ග්‍රෑම් 111ක වගේ ප්‍රමාණයක්. කිලෝ 600ක් තලා ගන්න නම් අපි එක පඳුරකින් ගන්න ඕන ග්‍රෑම් 166ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක කරගන්න බැරි දෙයක් නෙවෙයි. තාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා එක පඳුරකින් ග්‍රෑම් 110ක් 150ක වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන විදිහට අපි ඉඩමේ කුරුඳු වගාව නඩත්තු කරගෙන සකස් කරගන්න ඕන. ඒ වගේම තමයි උපරිම අස්වැන්නක් ගන්න නම් අපි දෙවෙනි කාරණේ තමයි අපි ඉඩමින් ගන්න නැත්නම් කෝටු වලින් ගන්න පොතු ප්‍රමාණය වැඩි කරගන්න ඕන. මම ඉස්සරහට කෝටු ගාන වැඩි කරගන්න ඕන කියලා. කෝටු ගාන විතරක් නෙවෙයි කෝටු ගාන වැඩි වුණාට වැඩක් නැහැ. අපි ඒකෙත් ගන්න පුළුවන් පොතු ප්‍රමාණය වැඩි වෙන්නේ නැත්තම්. ඉතින් පොතු ප්‍රමාණය වැඩි කරගන්න නම් අපි දන්නවා කෝටු කුරුඳු කෝටුවක් අඩි 6ක් උස කෝටුකින් ගන්න පොතු ප්‍රමාණයයි අඩි 10ක් උස කුරුඳු කෝටුකින් ගන්න පොතු ප්‍රමාණයයි වෙනස්. ඒ කියන්නේ වැඩි පොතු ප්‍රමාණයක් ගන්න නම් අපි නියම විදිහේ නියම ප්‍රමාණයට වර්ධනය වෙච්චි කෝටු අපි සකස් කරගන්න පුළුවන් වෙන විදිහට ඉදම නඩත්තු කරගෙන යා යුතුයි. ඒ කියන්නේ දෙවෙනි කාරණය තමයි එහෙමනම් පොතු ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕන. ඒ වගේම තමයි කෝටු ගාන වැඩි කරගන්නවා පොතු ප්‍රමාණය වැඩි කරන්න ගන්නවා වගේම තුන්වෙනි කාරණේ තමයි අපි මේ ගන්න පොතු වල ඝනකම වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ඝනකම ඇත්තටම නියමිත ප්‍රමාණයට තියෙනවා වැඩි වෙන්නේ ඝනකම නිසි ඝනකමක් තියෙන්න ඕන. ඉතින් මේ ඝනකම අපි දන්නවා අඩුන මේකේ බර අඩු වෙන. ඒක නිසා නියමිත ගුණාත්මයෙන් යුත් කුරුඳු කූරක් සකස් කර ගැනීමට අවශ්‍ය පොත්තේ ඝනකම අපි පවත්වා ගැනීමට අවශ්‍ය නඩත්තු කටයුතු අපි ඒ විදිහට කරන්න ඕන. ඒ වගේම තමයි හතරවෙනි කාරණේ තමයි අපි මේ ගන්න පොත්තේ අපි තලා ගන්න පොත්තේ ගුණාත්මක භාවය. මේ ගුණාත්මක භාවය කියන කතාව වැදගත්. මොකද අපි ගන්න පොත්තේ ගුණාත්මක භාවයත් එක්ක තමයි අපි හදන කුරුඳු කූරේ ගුණාත්මය තියෙන්නේ. මේ මත අපිට ගන්න පුළුවන් ආදායම වෙනස් වෙනවා. ඒක නිසා ඉහළ ගුණාත්මයේ කුරුඳු කූරු නිෂ්පාදනය කර ගැනීම සඳහා හොඳ ගුණාත්මක පොත්තක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙමනම් අපි නියම ගුණාත්මක පොත්තක් ලබා ගන්න පුළුවන් ආකාරයට අපේ කුරුඳේ නඩත්තු කටයුතු කිරීමේදී මේ ගැන අවධානය යොමු කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මම ඉස්සරහට කියව පස්වෙනි කාරණය කුරුඳු කෝටුවේ උස හා වට ප්‍රමාණය. මම ඉස්සරහට කියව අපි කුරුඳු වගාවක අපේ කුරුඳු වගාවේ හොඳ උස කෝටු ගන්න පුළුවන් නම් අපිට පොතු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එතකොට අපි අඩි 6ක උස කෝටුවක් නම් ගන්නෙ ඊට වඩා අඩි 10ක් උස කෝටුවක් අපිට ගත්තොත් මේ කෝටුවෙන් අපිට ගන්න පුළුවන් පොතු ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි අපි ගන්න කෝටුවේ වට ප්‍රමාණය වැඩි වෙන්න ඕන. ඉතින් අපි දන්නවා සිහින් කෝටුවක් ගත්තොත් මේකේ වට ප්‍රමාණය අඩු. එතකොට අපිට හම්බෙන කුරුඳු පොතු ප්‍රමාණය අඩු. ඒක නිසා මනා තත්වයට වර්ධනය හොඳින් වර්ධනය ඉහළ උස කෝටුවක් ගන්න පුළුවන් වෙන විදිහට අපි කුරුඳු වගාව
මනාව නඩත්තු කරගන්න පුළුවන් නඩත්තු කරගන්න ඕන වෙනවා. ඉතින් මම කියන මෙන්න මේ කාරණා පහ පිළිබඳව ඔබේ අවධානය යොමු කරා නම් ඔබට අනිවාර්යයෙන් ඔබේ ඉඩමේ තියෙන අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා පහ මේ මම කියපු කාරණා පහ ඉටු කරගන්නේ කොහොමද කියන එක බොහොම පහසුවෙන් ඉටු කරගන්නේ කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔබට විස්තර කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි.